අද අප කතා කරන්නේ Panasonic Inverter EcoNavi ශීතකරණ ගැනයි. මුලින්ම අපි එහි EcoNavi ගුණාංගය ගැන බලමු. EcoNavi ගුණාංගයේ යටතේ එහි සංවේදක වර්ග හතරක් ඇත. පළවෙනි සංවේදකය නම් Light Sensor එක. මේ මගින් අවට ඇති ආලෝක තත්ත්වය මන්නු ලබයි. ආලෝකයේ නොමැති විට ශීතකරණයේ භාවිතා කිරීම සඳහා මිනිසුන් නොමැති බව හඳුනා ගනී. දෙවැනි එක Room Temperature Sensor එක. මේ මගින් අවට ඇති උෂ්ණත්වය මනිනු ලබයි. තුන්වැනි සෙන්සර් එක නම් Internal Temperature Sensor එක. මේ මගින් ශීතකරණයේ තුල වූ උෂ්ණත්වය මනිනු ලබයි. හතරවන සෙන්සර් එක නම් Door Sensor එකයි. මේ මගින් දොර අරින වාහන වර්ගාණ සහ එම වේලාව මනිනු ලබයි. EcoNavi sensors මගින් ලබා ගන්නා දත්ත මයික්‍රෝප්‍රොසෙසර් එකක් වෙත යවනු ලබයි. මයික්‍රෝප්‍රොසෙසර් එක මගින් කම්ප්‍රෙෂර්ගේ ක්‍රියාකාරීත්වය හෙවත් කැරකෙවෙන වේගය අවශ්‍ය සිසිලස මත වෙනස් කරගනු ලබයි. මේ ඔබට පෙන්눔 කරන්නේ ශීතකරණය තුළ මෙම සෙන්සර්ස් පිහිටා තිබෙන ආකාරය සහ මෙම සෙන්සර්ස් මගින් ලබා ගන්නා දත්ත මයික්‍රෝප්‍රොසෙසර් එකට ලබා දී ඒ අනුව කම්ප්‍රෙෂර් එකේ ක්‍රියාකාරීත්වය වෙනස් කරගනු ලබන ආකාරයයි. අපි දැන් උදාහරණයක් වශයෙන් නිවසට ශීතකරණය වැඩීම සඳහා අලුතින් භාණ්ඩ ගෙන අවස්ථාවක් බලමු. මෙහිදී භාණ්ඩ ගබඩා කිරීම සඳහා දොර අරින අතර ශීතකරණය තුළ වූ උෂ්ණත්වය ඉහළ යයි. මෙය සංවේදක මගින් ග්‍රහණය කරන අතර මයික්‍රෝප්‍රොසෙසර් එක වෙතට මෙම දත්ත යවනු ලබයි. ඉන්පසු ශීතකරණය තුළ වූ සිසිලස ඉහළ නංවා ගැනීම සඳහා කම්ප්‍රෙෂර් එකේ වේගය මයික්‍රෝප්‍රොසෙසර් එක මගින් වැඩි කරගනු ලබයි. මෙහිදී කම්ප්‍රෙෂර් එකේ වේගය එනර්ජි සේවින් මෝඩ් හි සිට රැපිඩ් කූලින් මෝඩ් එක දක්වා වැඩි වන අතර අදාළ සිසිලසට ළඟා වුණු පසු නැවතත් කම්ප්‍රෙෂර් එකේ වේගය එනර්ජි සේවින් මෝඩ් එක වෙත ළඟා වේ. අපි දැන් තවත් උදාහරණයක් බලමු. ඔබ නිවසින් බැහැරව යන අවස්ථාවකදී නිවස තුළ වූ ලයිට්ස් එනම් විදුලි පහන් නිබා දමන බැවින් ශීතකරණයේ ඇති සංවේදක මගින් මේ බව ග්‍රහණය කරගනු ලබයි. එමෙන්ම ඔබ ශීතකරණය භාවිතා නොකරන බැවින් අභ්‍යන්තර උෂ්ණත්වයෙහි කිසිදු වෙනසක් සිදු නොවේ. මෙම දත්ත අනුව මයික්‍රෝප්‍රොසෙසර් එක විසින් කම්ප්‍රෙෂර් එක එනර්ජි සේවින් මෝඩ් එකක ක්‍රියාත්මක කරනු ලබයි. මේ අනුව ඔබගේ එදිනෙදා ජීවිතයේ ජීවන රටාව අනුව ශීතකරණ භාවිතා කරන ආකාරය සංවේදක මගින් ග්‍රහණය කරගනු ලබයි. තවද මෙම සංවේදක මගින් සතියේ දින සහ සති අන්ත දිනවල ක්‍රියාකාරීත්වය වෙන වෙනම ග්‍රහණය කරගනු ලබයි. මේ අනුව දින 21ක් හෙවත් සති 3ක ඔබගේ ජීවන ක්‍රියාකාරීත්වය අනුව ශීතකරණයේ භාවිතය සංවේදක මගින් ග්‍රහණය කර මයික්‍රෝප්‍රොසෙසර් එක වෙත යවනු ලබයි. මෙම දත්ත අනුව අනාගතයේ ඔබගේ ජීවන සැලැස්ම අනුමාන කර කම්ප්‍රෙෂර් එකෙහි වේගය පාලනය කර ඔබට අවශ්‍ය සිසිලස ලබා දේ. මෙම දත්ත අනුව කම්ප්‍රෙෂර් එකෙහි වේගය සාමාන්‍ය පරිදි ශීඝ්‍ර සහ එනර්ජි සේවින් මෝඩ්ස් වල ක්‍රියාත්මක වේ. එනම් ඔබගේ ජීවන සැලැස්මට අනුව ශීතකරණය ක්‍රියාත්මක වී ඔබට අවශ්‍ය සිසිලස ලබා දෙන අතර විදුලි බිලෙහි ඉතිරියක්ද සිදු කරනු ලබයි. EcoNavi feature එක ක්‍රියාත්මක වීම සඳහා ශීතකරණයේ සහ අධිශීතකරණ කොටසේ උෂ්ණත්ව පාලකය මීඩියම් තත්වයේ තැබිය යුතු වේ. EcoNavi සංවේදක මගින්
දත්ත ග්‍රහණය කරන විට ඉකෝ නැවි බල්බ් එක රතු පාටින් දැල්වෙන අතර ඉකෝ නැවි ක්‍රියාත්මක වන විටදී එම බල්බ් එක කොළ පාටින් දිස්වේ. අපි දැන් ශීතකරණයක කම්ප්‍රෙස් එක ක්‍රියාත්මක වන ආකාරය බලමු. සාමාන්‍ය ශීතකරණයක කම්ප්‍රෙස් එකක් සිසිලස අවශ්‍ය වූ විට උපරිම වේගයෙන් ක්‍රියාත්මක වී ශීතකරණය සිසිල් කරන අතර අවශ්‍ය සිසිලසට ශීතකරණය ළඟා වූ පසු කම්ප්‍රෙස් එක ඕෆ් වේ. නැවතත් ශීතකරණය තුළට සිසිලස අවශ්‍ය වූ විට කම්ප්‍රෙස් එක ක්‍රියාත්මක වී උපරිම වේගයෙන් වැඩ කර අවශ්‍ය සිසිලස ලබා දෙන අතර අදාළ සිසිලසට ශීතකරණය පත් වූ පසු කම්ප්‍රෙස් එක ඕෆ් වේ. නමුත් Panasonic Inverter ශීතකරණ කම්ප්‍රෙස් එක අවශ්‍ය සිසිලස ලබා දීම සඳහා වේග සීමා 7කින් ක්‍රියාත්මක වේ. සාමාන්‍ය ශීතකරණ කම්ප්‍රෙස් එකක් හා සසඳන කල Panasonic Econavi Inverter කම්ප්‍රෙස් එකක් 49%කින් විදුලිය පිරිමසනු ලබයි. අපි දැන් AG Clean ෆිල්ටර් එක ගැන බලමු. මෙහි ඇති සක්‍රීය රිදී අයන මගින් ශීතකරණය තුළ වූ දුගඳ සහ බැක්ටීරියා වර්ධනය වීම අවම කරනු ලබයි. මෙය වැඩිදුරටත් කතා කරන්නේ නම් දුගඳ වර්ග දෙකක් ඇත. එනම් නයිට්‍රජන් සංයෝග අඩංගු මස් සහ මාළු වර්ග වලින් ඇති කරනු ලබන දුගඳ N වර්ගයට අයත් වන අතර AG Clean ෆිල්ටර් එක මගින් 80%කින් පාලනය කරනු ලබයි. සල්ෆ සංයෝග අඩංගු එළවලු සහ පළතුරු මගින් ඇති කරනු ලබන දුගඳ S ගණයට අයත් වන අතර AG Clean ෆිල්ටර් එක මගින් 100%ක්ම පාලනය කරනු ලබයි. අවද AG Clean ෆිල්ටරය මගින් ශීතකරණය තුළ වූ බැක්ටීරියා සහ පුස් වර්ග වර්ධනය වීම 99.9%කින් පාලනය කරනු ලබයි. මේ ඔබට පෙනෙන්නේ රසායනාගාරයක් තුළ පැය 48ක කාලයක් තුළදී AG Clean ෆිල්ටර් එක මගින් බැක්ටීරියා වර්ධනය වීම පාලනය වන ආකාරයයි. එම නිසා ඔබට ආහාර ආරක්ෂාකාරී ලෙස කල් තබා ගත හැකිය. අපි දැන් humidity control, fresh safe, vegetable box එක හෙවත් ආර්ද්‍රතාවය හෙවත් වාතයේ ඇති ජලවාෂ්ප ප්‍රමාණය පාලනය කර හැකි නැවුම් බව රැක දෙන එළවලු ගබඩාකරණය ගැන බලමු. එළවලු ගබඩා කිරීම සඳහා ඉතා සුදුසු උෂ්ණත්වයක්ද සුදුසු ආර්ද්‍රතාවයක්ද මුදු සුළඟක්ද අවශ්‍ය වේ. Panasonic ආයතනය විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණවලට අනුව ආහාර කල් තබා ගැනීම සඳහා සුදුසු ආර්ද්‍රතාවය 90%කි. එම නිසා ඔබ ගබඩා කරන එළවලු ප්‍රමාණය අනුව ආර්ද්‍රතාවය පාලනය කළ හැකි වන පරිදි හයි, මීඩියම්, ලෝ යනුවෙන් ස්විචයක් ඇත. මේ ඔබට පෙනෙන්නේ ෆ්‍රෙෂ් සේෆ් හෙවත් නැවුම් බව රැක දෙන Panasonic එළවලු ගබඩාකරණයක ගබඩා කළ එළවලු සහ ඉන් පිටත ගබඩා කළ එළවලු අතර වෙනසයි. මේ ඔබට පෙනෙන්නේ සරවුන්ඩ් කූලින් තාක්ෂණයයි. මෙහිදී සිසිල් වායු ධාරා ශීතකරණය තුළ ගමන් කරන ආකාරය පෙන්නුම් කරයි. මෙහි ආහාර ගබඩා කිරීමට ඇති රාක්කවල උස වෙනස් කළ හැකි අතර මෙම රාක්කවල කිලෝග්‍රෑම් 100ක බරක් දරාගත හැකි වේ.